දේශනාව ඇතුළේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ කවුද භාගිතුන් වහසේගේ සර්වඥඥ්‍යතා ඥානය කොයි වගේද කියන කරුණු පැහැදිලි කෙරමින් මෙ තතාගත කියන වචනය ධර්මයේ ආකාර අටකින් පැහැදිලි කරලා තියෙනවා ඒ කාරණා ටික තමයි සාකච්ඡා කර කර හිකිය. හිතනව ඒ කරුණු ටික අපිට බොහෝම ප්‍රයෝජනවත් බුදුරජාණන් වහස තේරුම්ගණ්ඩ බුදුරජාණන් වහස ගෙන නිවැරදි අවබෝධයක් ලබයිට. එතවට ආකාර අටක්තියනවා තතාගත කියයන වචනය පැහැදිලි කරන එකෙන් ආකාර පහත් අපි කතා කරල ඉවරයි අදතිය හයවිනිආකාරයේ හයිවිනි්‍යාකාරයේ තමයි අතාවාදිිතායි තතාගතූ මෙතන සඳහන් කරනවා පින්නතුනී තතාගත කියන වචචනය අපිට ඕන තරන් අහලක් පුරුදුයි අපිනම් තතාගත කියල කියන්නේ බුදුරජාණන් වහන්සේටේ එතොට මේ ලෝක තවත් තතාගතල ඉන්නවාද අන්න්‍ය ආගම්වල මේ අතාගත කියන වචනය පාවිච්ි කරනවා ඇැයි ඒ බුදුරජාණන් වහන්සට නෙමේ ඒ ඒ ශාසනවල පරතරටම ගියපු කවුරු හරි ශ්‍රාවකයක ඉන්නවනි මේ ශාසනය ඉහලටම ගියපු කෙනා අපේ ශසනය ඉහලට මාකු අයට කියන්නේ රහතන් වහන්සල කියෙන ඒවාගේ ඒ ඒ ශාසනවලත් ඉන්නවා එහෙම කිසිම් තැනක නිශ්චිත තැනට ගපපු කෙනෙ අන්න එවන් ශ්‍රාවකයෝ හඳුන්වන්ඩ ඒ ශසනවල තතාගත කියන වචනය පැහැදිරි කරලා තියවා. එතන් ශ්‍රාවකයෝ තතාගත කියන වචනයෙන් හඳුන්වලා තියලා එතර අපේ බුද්ධාගමයේ තතාගත කියල කියන්නේ භාගිතුන් වහන්සේට. හැබයි අන්න්‍ය ශසනවල තතාගත කියන වචනයට වඩා මේ බුද්ධාග මේ තතාගත කියන වචනය ඉතාම ගැඹුරුයි බොහොම ගැඹුරු අර්ථයක් යතුළ තියෙනවා අත්ති තථගතෝ පරන් මරණ මේ ශාසනයේ භාගිතන් වහස ඉතා පැහැදිලිවම දේශනා කරනවා මේ වචනයට ඉතා ගැඹුරු අර්ථයක් තියෙන බව පිනතුන තත වාදිිතාය තතාගතෝ කියල කියන්නේ ඒ වචනය ප්‍රකාශ කළ හෙයින් තන් එසේ වචන ප්‍රකාශ කළ හෙයින් තතාගත නම් වනසේක එතකොට කෙසේ වචන ප්‍රකාශ කළ හෙයින්ද තැ තතා වාධිතාය තතාගතූ කියලගැනෙ එසේ වචන ප්‍රකාශ කළ හෙයින් තතාගත නම් වනසේක දර්දැගීලට අපිට තියෙන ප්‍රශ්නයනෙක් කොයි විදිහ වචන ප්‍රකාශ කළ නිසාද කියලා අපි ඒකාරණාවත් බලමු පතාගතයන් වහන්සේ අපරාජිත වූ බෝධි පල්ලංකයේ මත වැඩඉඳගෙන යම් දවසක මාරයන් පරාජය කරලා ලොවතුරා සම්මා සම්බුද්ධත්වය ලැබුවද ඒ ලොවතුරා බුද්ධත්වය ලබාගත්ත දවසේ ඉඳලා ලෝක සත්වයන් පිළිබඳව අසී මාන්තික අණුකම්පාජවින් භාගිත වහසගේ කාරය සම්පූර්ණ කරලා යම් දවසක මල්ල රජ දරුවන්ගේ උපෝත්තන සාල වනෝද්‍යානි යම් රාත්‍රයක මේ අනුත්තර වූ සාලරුක්ෂන් දෙකක් යට පරනිර්වාණයට පත්වන සේක්ද මේ අතර කාලයේ කොච්චරද අවුරුදු හතලිස් පහරි මේ අවුරුදු හතලිස් පහක් කාලය තුළ බුදුරජාණන් වහන්සේ යමත් දේශනා කළාද සුත්තන් ගෙියන් වෙයියා කරනං ගාතා උදානන් ඉතිවුත්තකං ජාතකං අභූත දම්මන් වේ දල්ලා මේට මොනවද කියන්නේ මෙන්න මේවට තමයි කැනෙ නවාංග ශාස්තෘ ශාසනය කියලා මේ අවුරුදු හතලිස් පහක් කාලයේ තුළ මේ නවාංග ශාස්තෘූ ශාසනයම දේශනා කළා ඒ තරන් ප්‍රමාණයක් භගිතුන්හසි මනාව දේශනා කළා ඒ සියලු ශාස්තෘූ ශාසනයේ සියලු නවංග ශාස්තෘූ ශාසනයේ ඒ සියලු අර්ථයන් ව්‍යංජනයන්නද ව්‍යංජනය කෙළ කියන්නේ ව්‍යාකරණී අර්ථය කන තේරුම ව්‍යංජනය කරගැන ව්‍යාකරණේ. ඉතාම නිවැරදිී. භාගිතුන් වහසගේ දේශනාවක් කිසිීම තැනක ව්‍යාකරණල වරදක් අර්ථය වරදක් නෑ. තාම නිරජ දේශනා කළා අඩුත්න වැඩිත් නෑ ඒ තියෙන ප්‍රමාණය මයි. ඇති හැටියෙට්ටමයි. මේ සියලු ආකාරවලින් රි පූර්ණයි රාගය දේශයේ මෝහය නැති කරනවා ඒ ධර්මය.ඒ වචනවල අල්ප මාත්‍රවත් වරදක්නෑ ඒ සියල්ලම පොයි වගේද එකම මුද්‍රිකාවිෙන් මුද්‍රණය කලාවගේ.ඒ එකම මුද්‍රිකාව මුද්‍රණය කලාගේ කියල කියන්නේ වර්තමානය අපි කියනවන මේ සීල් එකක් තියනවා කියලා. දැ එකම සීල්ලක සියපොලක තිබ්බුත් වරදන ඒ සීල් එකමනි ඒ වචන ටිකමනි ඒ අර්ථයමනි අංගේවාගේ හතලිස් පස් අවුරුද්දක් මුළුල්ල යමක් ලෝක සත්වයට දේශනා කලාාද ඒ එකම මුද්‍රිකාවෙන් මුද්‍රණය කලා වගේ මහනෙන මෙන්න මේවාගේ කර්මයක් කළොත් මේකේ විපාකය මේකයි මේවිදිහේ කුසල කරමයක් කළු ඒක විපාකයේ මෙන්න මේකයි කියල භාගිතුන් වහසි යම්තැනක එහෙම කරුණක් දේශනා කලා නං පනතුන ක එසේම තමයි ටං එතකොට තමයි තේරෙන්නේ අපි කොයි තරං දුරුවලද කියලා අපි කොයි තර භාගිතුන් වහසිට අකීකරුද කියලා අපි කොයි තරන් හිතුවක් කාර්ද කියලා දෙතකොටයි තේරන්නේ මන්තන් මං කිබපුකාරණාව තේරුන්නේ දැන් භාගිතුන් වහන්සේ අපිට දේශනා කලානං මහනිනී මෙන්න මේ පංචසීල ප්‍රතිපදාව මත මනාව හික්මෙන්් යම් කෙනෙක් පන්සිල් උල්ලංගනය කරනවන පලවෙනි සිල්පදය ගහතයෙන් වැලකීම භාගිතුන් වහන්සේ අපට දේශනා කරනවා එපා මේ වැඩේ කරන්නට අත්හරන්න පාණගහත ප්‍රාණගහත කළොත් ඔබට මොකද වෙන්නේ නිරයේ උපදින්ද සිද්ධ වෙනෝ නිරාදුක් විඳල 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 කවදහරී මනුස්සලෝකකට වගේ ආවාහම අඩු ආවිෂයෙන් මැරෙනවා අල් පාවිෂ්කයි ඒත් නිකංෙ මේ මැර කාට හරි සමහරලාට අපි පිහයකින් කොටල මරලාදැම්මු මටත් එක වතාවක් නෙමේ සිය දස්වරය මේ සංසාර පිහියෙන් කපල මාවත් මරණවා මම අනිකාට කොයි විදිහට ද මරණය කැඳෙවී පොහුට එකපාරයි මරණයාවි මට සිය දහස් වරය ඒ විදිහෙට මැරෙන්ඩෙ සිද්දගෙනවා ඒහින්ද ප්‍රාණගහතින් අලකින්ට. සත්ව හිංසාවෙන් වලකින්ඩ මතු සංසාරය මේවාගේ මනුස් සාත්ම භව ලබල ඉපදිච්චහම නිමක් නැති ලෙඩ. ලෙඩවෙනවා ලෙඩවෙනවා සමහරයට බෙහෙත් ගණ්ඩ ගියට බෙහෙත් හොයන්ඩක් බෑ. වෛද්‍යවරයනු ලෙඩක් නෑ ඔබට සියලු පරීක්ෂණ සාමාන්‍යයි ප්‍රෝගලක්ෂණ මුකුත් පෙන්නලානෑ. නමුත් පුද්ගලයා සීමමාන්තික වේදනාව කිමින් එල්. පෙළෙනවා කර්මයේ එනිසන් නොඒක් ලෙඩරෝගෝට ලක් වෙලා හොඳ කරගන්න බැරුව අනන්තවේදන විදදිවා වෛද්‍යවරත් කියනවා ලෙඩක් නෑ කියලා සිංහල වෛද්‍යවරයක් කියනවා ලෙඩක් නෑ කියලා ඉරසි ගෙදර මංසුවත් බයිනවා ඔය කරන්න බොරුවක් කියලා බන්න කී පැත්තකින් තැලෙනවත් කියලා. නමුත් මානසික පීටන්නේ ම දන්නවමට ලෙඩක්තියෙනවා ොකොමකින් නමටනය කියලා සත්ව හිංසාව ප්‍රාණ ගාතය සත්ව හිංසාව එදි ඒවගේ සිල් පද පහක් දේශනා කලාානි අන්න ඒකනේ පින්නතිනේ මේසිල් පවාරණය කරන්න බැරි දසසිල් පවාරණය කරනවන අපි අටසල් පවාරණය කරනවන අපි කව දාවත් අලතින ද පන්සිල් පවාරණය කරනවා කියලා ඒ තියන පවාරණය කරන්න නෙමේ එක යාව ජීවසීලය එක මේ බෞද්ධ අපට විතරද විශ්වය යම් තාක්‍රමාණයක් වීවත් වෙනවා නන් එ සියලු දෙනාට සරුවෝ සාධහරණයමසීලි එදෝට මෙන්න මේවාගේ දේවල් උල්ලංගනය කරහම තමන්ගේ මවට හිංසා කරහම මොකද වෙන්නේ මවට දොස් කියිය හම බැන් හම මොකද වෙන්නේ අම්ම දිහා රවල බලහම මොකද වෙන්නේ තාත්තට බැන් හම මොකද වෙන්නේ තාතට ගැහුවොත් මොනවාද වෙන්නේ භාගිතුන් වහසේ දේශනා කලා නං එහෙම කළොත් මෙන්න මෙහෙම වෙනවා කියලා අයි ඒක වෙනස් වෙනවා කියන කාරණාවක් මේලෝකි මේලෝකෙ නෑ එය එසේමම තමා මට ඒ භාගිතුන් වහසේ යමක් දේශනා කලා දේකට මුණ දෙන්ඩම වෙනවා ඒයි මේ යමක් දේශනා කලා නං ඒ එසේමම තමා කියලා. මම එකම කරුණක් විවිධවස්ථාවන් වල පැහැදිලි කළා මෙන මේ කාරණාවත් තේරුම් ගන්්ඩෝනය නිසා. මත කලින් දේශනාවල්ලෝ බහන්ඩ ඇති. වත්සකාරකය නෑමති මා කච්ඡායනයන් වහන්සේ ගිජකුට පරොතය උඩේ ඉඳල බැහැගෙන ැහගෙන එනෙකොට වත්සකාර කියෙනවා හරියට නිකන් කුදුවෙච්ච වඳුරයක් බහිනෝවගේ කියලා ඔ කතාාව යනවා අභාගිත වොහසගවට යනක බුදුරජාණන් වහන්සේ සඳහන් කළා වත්සකාර දන්න නෑ කවුරු ගැද කතා කළේ කියලා ගිහිල්ල සමාවගත්ත නැත්තන් වත්සකාරයට ගිජ්ජකූටෙක් කුදුවෙච්ච වඳුරෙක් වෙන්ඩ සිද්ධව වෙනවා කියලා කිය පජනය බරපතලක්කම ඒ ආරංචය වත්සකාරයට ලැබනා වත්සකාරය පිරිසක් හැඳවලා ඒ අයට කියනවා මුළු ගිජ්ජකූට පුරාව පලතුරවා වඩ කියලා පලතුරුවවල හමුදාවක් යොදලා ඒ පළතුරුවතු ආරක්ෂා කරනවා පත්සකාර කියලකැනෙ රාජය උසස් නිල්ලධාරක් හමුදාවක් යොදල පළතුරුවත් ආරක්ෂා කරනවා මොකට වඳුරෙක් උනහම කණ්ඩ එතොට මං කියන්නේ වත්සකාර අද අපිට වඩා කොච්චර හොඳද ගොද වත්සකාර දන්නවා ශ්‍රී මකයෙන් යම් වචනයක් පිටවනාානං අල්ප මාත්‍රීක්මතයක වරදින්නේ කියලා. මම වඳුරෙක් වෙනවා කියලා භාගිතුන්ම හසි දේශනා කරලා නං අනි වාර්යමම වඳුරෙක් වෙනවා මයි. වත්සකාරයක පිළි ගන්නවා වඳුරා වෙලා කෑමට තමා පළතුරවාගන්නේ. අපිට දේශනා කලා මේ පන්සිල් උල්ලංගනය කරන්නපා නිරයට යන්ඩ වෙනවගේලා තන්හාව වැඩිකමට මෙස් සිල් පද දවසකර කී පාරක් කැරෙනවාද නමුත් භාගිතු සි දේශනා කල තින එපා උල්ලංගනය කරන්ඩ නිරයට කැමතින කමක් නෑ. ඉති අන්න එහෙම යම් වචනයක් දේශනා කලානං ඒ වචනය ආර්ථයක කවදාවත්ම අදහස වෙනස් වෙන්නෙ නෑ කියන එකයිමී කියන්නේ එකම මුද්‍රිකාවෙන් මුද්‍රණය කළ වගේ අගේ නිසා පන්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ නිසා තතාගත කියලා පිහඳුන්නනවා තීට අමතරව භාගිතුන් වහසේ යම් වචනයක් දේශනා කළාද එසේම නිසා තත වාධිතාය තතාගතූගෙන කිය වාධිතාය තගතුූ යමක් දේශනා කළ න එය එසේම තමා ඒ බව හඳුන් වන්ඩ තමයි මේ තතවාධිතාය තතාගතුූ කියලා භාගිතුන් වහසර නමක් තියන්නේ තීනකට සඳහන් කරනවා හත්තනි කාරණාව තතා කාරිතාය තතාකතු තතා කාරිතාය තතාගතු මකදද මේ කියන්නේ එසේ කළ හෙයින් තථගතනම් වනසේක ඉස්සල්ලකාරණ අවසේ කී නිසා තතාගතනම් වනසේක මෙතන තින එසේ කළහෙයින් තතාගතනම් වනසේක භාගිතුන් වහන්සේගේය වචනයට අනුවත් වචනය කයට අනුවත් පවතින්නේ යම් සේද ඒ නිසා කියන දේ කරනවා කරන දේ කියනවා බිකට කියනව තවර නමක් අපිමකද? යතහාවාදී තථකාරීගුණේ කය වශනයට අනුව පවතිනව වචනය කයට අනුව පවතිනවා මකදමක තේරුම යමක් ප්‍රකාශ කළොත් එය කායිකව කරලා පෙන්නෙනවා එත එය කරනවා යමක් කළොත් එය එසේම කියනවා ඒකයි මි සඳහන් කරන්නේ යථහාවාදී තතාකාරී ගුණෙන් යුක්තයි. යම්විදිියකින් භාගිතුන් වහන්සේ කරන දේ කියන නිසා කියනදේ කරන නිසා තතාකාරී යථවාදී ගුණේන්දයුතයි. එම නිසාම තතාගතයි කළ බාගිතුන් වහසිට කියනවා. අටවිනිිකාරණාව අන්තිමකාරණාව. සඳහන් කරන අභි භවනට්ටේන තතාගතු. මොකක්ද මේ අභි භවනට්ටේන තතාගතු සියල්ල අභි භවනය කරලයි අපි ඒකට්ටි අක්සාකච්ඡා කරමු මිනිසුන් දෙවියන් බබුන් මරුන් සහිතලෝකි මෙ සියලුම සත්වයන් අභි භවනය කරලා සියල්ලන්ට මෙඉහලින් වැඩඉන්න නිසා. කතාගතයි එකන මාරයටත් වඩ උඩින් දෙ මාරයට ොඩ උඩිගේ මාරයට බෑ භාගිතන් වහන්සිට මකුත් කරන්නට මාරයට අපිට ගොඩක් දේවල් කරන්න පුළවා හ භාගිත වහසිට යමක් කරන්න මාරයට මාරයට බෑ අපි එක තවටිකක් සාකච්ඡා කොළ මේ උඩිින් බවාග්‍රය මොකතු කෙන නතින බවගවයි කියලා කියන්නේ උඩින් කෙලවරය බවග්‍ර අපිකෙන් කණටා බඹලෝ කියල අකනිටා බඹලෝ තමයි බවග්‍රය කියලා හඳුන්වාගේ උඩින් බවග්‍රයේ යටින් අවිච්චය සිකන යටම්ම තියෙනවා අවිීචය කොච්චරක් විතර යටද යවිීචියය ඇත්ති සාමාන්‍යෙන් හඳුන්නලා තියෙන විදිහෙට මෙ වාඩිවෙලා ඉන්න පොලවෙඉඩලා යොදුන් පාලොස් දාහක් යටින් පලවෙනි මහනිරයේ හම්බගෝ යොදන් පාලොස් දාහක් යටින් ද පලවෙනි මහනිරය සංජීවය යදුනක් සාමාන්‍යයෙන් දලවසයෙන් හැතැක්ම දහයකට තම උපමා කරන්නේ අපි සාමානිකතා කරන දාසයයි නොව ධර්මය පැහැදිලි කරන කරුණුකාරණක බලහම සැතපුම් නමයි දසම ගානක් තමයියෙන්නේ ධර්මේ බොහෝ තැන්ගුල තියෙන කරනතික බලහම එතකොට අපි දලවසයෙන් දහයයි කියලකීවොත් කිය අරගෙන හැදුවත් කොහොම හැදුවල් පාලස් දාහෙන් ගුණ කරලා බැලුවොත් දහය පාලොස් දාහෙන් ගුණ කරල බැලුවොත් අපි යම් ප්‍රමාණයකින් හිතාගන්න පුළුවන් පලවෙනි මහනිරයේ හම්බවෙන්න මේ වාඩිවෙලා ඉන්න මතපිට පෘෂ්ටේඉදලා සැතපුම් එක් ලක්ස කීයක් ඇතිින්ද කියලා එතන ඉඳලා තවත් යෙදුන් පාලොස්දාහක යටින් දෙවනි නිරේ. එතනඉදල තවත් යෙදුන් පාලොස්දාහ කැටින් තුන්වෙනි මහනිරයේ. ඉදට මහනිරේවල් හතක් තියෙනවා එදවට යටටින් අවීචය තමයි හත්තනියක හත්තනිියක දිහාට යනකගොට තව කොච්චර මහපපුලෝ ගැඹුරුද මහපොලෝ ඊට වඩ ඇතව ගැඹුරු ඉ ගැඹුරුයි කල ැහ මේ කාරණත් එක බලහම තුළට වගේ යන අවිච්චය අක නිසා උඩින් බවාග්‍රේ දක්වාද යටින් අවිච්චය දක්වාද එක නිහැලිනුත් කව පහලිනුත් කෙරවල කියනකයි මේ කියන්නේ මෙ නිමක් නැති ප්‍රමාණයේ සිටින යම් සත්්‍යයෙක් වෙයිද තේරනද කරනාව උඩින් බවාග්‍රී දල යටින් අවි්චය දක්වා ප්‍රමාණයතුර විශ්වය කොයි තරන් සත්තු ප්‍රමාණයක් ජීවත්වයෙනවද අන්න ඒ සියලූම සතවයන් අභිභවනය කරනවා ම ඒ කිසිම සත්්‍යයකුට භාගගිතුන් වහන්සේට වඩා උසස් වඩක හැඒ සියලු දෙනාටම වඩා භාගිතුන් වහසේ තමයි උසස්මව උසස් මරතනය බෞට පත්වෙ වී සීලයෙන්ද සමාධයෙන්ද ප්‍රඥාාවෙන් ද විමුක්තියෙන්ද විමුක්තිය ඥාන දර්ශනයෙන්ද එස් ියලු දෙනාම අභිභවනය කරලයි භාගිතුන් වහන්ස වගේ. අහවල් කාරණාවෙන් භාගිතුන් වහන්සේ මට දෙවනී කළ කියන්න සමත් කෙනෙක් මේ විශ්ව දහතුවේ කොහෙවත්ම නෑ කියන කාරණාව තමයි මේ සඳහන් කරන්න. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රමාණයක් නං නෑපින්නතුයි. එනිසා පි හැම වෙලාම කතා කලා ්‍රමා ප්‍රමාණයක් නෑ බාගිත වවාස සම්බන්ධයෙන්. ඉට අතුල්ලයි තුලනය කරන්න බෑ කාටවත් භාගිත වහස පහු කරලන්න යන්නබෑ අතුල්්‍යයි ඉ සඳහන් කරනවා අතුල්ලකෙන වචන තවකාරණක් මනින්ඩ බෑ මෙන්න මේ මේ ප්‍රමාණයෙන් මනින්ඩ පුළහංකමක් නෑසිලදනාමික් මෝලී ළඟ සඳහන් කළා අප්‍රමෙයිඇයි ප්‍රමාණය කරන්න බෑ අනන්තරයි සියල්ලන්ටම උතුම් රාජාධරාජයි සියලුම රජවරුන්ට රජින්. මනුස්ස ලෝකෙ සක්විති රජුව ප්‍රධානව යම්තාක් රජුන් සිටීද එ සියලුම රජවරුන්ට රජෙක්ති භාගතු වහන්සේ. රාජාධි රාජයි කෙළෙකිවේකයි. දේවාති දේවයි සියලුම දෙවියන්ට ඉතා උසස් අග්‍රගන්න දෙවියක් භාගිත වහසේ. බ්‍රහ්මාති බ්‍රහ්මයි සියලුම බ්‍රහ්මයන්ට වඩා අති උත්තරීතර ව බ්‍රහ්මේ භාගිත වහන්සේ. එවිතරක් නෙමෙයි දෙවියන්ට දෙවියෙක් සක්‍රයන්ට සක්‍රෙ. බ්‍රහ්මයන්ට බ්‍රහමය ින්නති අපි මේ ලෝකය කතා කරනු අන්න මාරය අපි කැන වසවර්ති කියල ඇයි වසවර්ති කියල කියන්නේ වසවර්ති කියල කියන්නේ සියලු දෙනා තමන්ගේ වසගේයට ගන්න නිසා ඇති මේ ලෝකයේ සියලු දෙනා මාරයට වසගේයට ගන්නු බෑ අපි ඒකත් කතා කරුම ඉදිරියට සදේවකයේ භික්කවේ ලෝකයේ සමාරකයේ සබ්‍රහ්මකයේ සස්සමන බ්‍රහ්මණයා සදේව මනුස්සායි පජාය තතාගතු අභිබූ අනභිභූතෝ අන්්‍ය දත්තු වසූ වසවත්තිී තස්මා තතාගත උච්චිති සඳහන් කරනවා. දෙවියන් බ්‍රහ්මයන් ශ්‍රමණයිෙන් බ්‍රහ්මණයින් මිනිසුන් ඇතුළු ප්‍රජාවයේ තතාගතයන් වහන්සේ සියල්ලන් මැඩ පවත්වලා තියෙනවා. අභිබූ සියල්ලන්ටම ඉහලින් භාගිතුන් වහසේ වැඩඉන්නවා. අභිභූතු කිසිවෙක් විසින් භාග්‍යතුන් වහන්සේ අභිභාවනය කරලා නෑමේ ලෝකී අභි භවනය කරලා කරන ස්වභාවයක්ත්න අභි භවනය කරලත් නෑ අභිභවනය කරන ස්වභාවයක් වොත් නෑ එකට පහු කරනව තබා ළඟට යන්ඩවත් බෑ බුදුරජාණන් වහන්සේ පහු කරලා යන්නතිය ලංකරණඩවත් පුළහංකමක් නෑ සක්වලවල් දහදාහක් ආලෝක මත් කරන්න පුළහන් බ්‍රහ්මියෝ ඉන්නවා සමහර බ්‍රහ්ම රාජෝ ඉන්නවා එ සක්වල දන්නවනේ දෙතකොට සක්වොල තේරුන්නැත්තම් මේ කාරණාවේ ගැඹර තේරෙන්නේන සක්වලවල් දහදාහක් සක්වලවල් දහදාහක්. සක්වොලකට ලෝක තියෙන්නේ තිස් එකයි එක සක්කොලකට ලෝක තිස් එකයි බ්‍රහ්ම ලෝක විස්සයි කරූපසාහ අරූප දෙකම දිවිය ලෝක හයයි එත විසි හයයි අපායවල් හතරයි අප සතරපාය කියල එතකොට තියහයි මනුස්ස ලෝක එකයි එතුවට තිස් එකයි මෙන්න මේ කට්ටලයට කියනවා සක්වලක් කියලා. මේක ඇතළ ඉරවල් පායන කෝටි ලක්සයක් මේ ඇතර ඉරවල් පායනවා එකක් හඳවල් පායනවා එකක් එකෙන් එක සක්වලකට ඉරවල් එකයි හඳවල් එකයි. එදර බුද්ධ රාජ්‍ය කොච්චර ලොකුද එවන් සක්වලවල් කෝටි ලක්සයක්. බුද්ධ රාජ්‍ය ඇතුළ ඉරවල් කෝටි ලක්ෂයක් පායනව හඳවල් කෝටි ලක්ෂයක් පායනවා. එතර මේ සඳහන් කරන අති ප්‍රබල බ්‍රහ්ම රාජීකුට පුළහංකම තියනවා ඉරවල් දහදා හඳවල් දහදාහක් පායන මේ ප්‍රදේශය තමන්ගේ ඇඟිල්ලකින් ආලෝකමත් කරට. ඒ කියන්නේ මේ ලෝකේ මේ සූරයට බෑන තවසක්වල ඩෙලියද දෙෙන්න්නේ. ද මේ බ්‍රහමරජයගේ ඇඟිල්ලෙන් පුළහන් එවන් සක්වලවල් දහදාහක් කෙළියේ කරන්නට තේර නද බ්‍රහ්මරාජයගේස භාවය කොමද කියලා අපි තේරෙන් නෑපි නැතිොහමදේ ්‍රහම අගිස භාවයි කියලා තිද එතවට හිතන්නදැ ඒ එක බ්‍රහ්මයෙක් එහෙම නං මේ කතා කරන්නෙන් තුරු භාගිතුන හසි කොමද කියලා බ්‍රහ්මාති බ්‍රහ්මයි ද මෙවන් හැකියාවල් ලැති එක බ්‍රහමෙක්නෙමනි කෝටි ගනන් ඉන්නවන එතට සියලුම බ්‍රහ්මයන් භාගිත වහස පාගල තියන්නේ සියල්ලට ඉහෙලින් බාගිතුන් වහසේ වැඩඉන්නේ සක්වලවල් ලක්ස ගනන් භාගිතන් වහසට දකින්න පුළිවා ලක්ෂ ගනන්න විද සක්වලවල්නම් කෝටි ගන බලහි කෝටිම ලක්ෂේ ඇි බුද්ධරායි මේ සක්කොලවල් කෝටි ලක්සේට මැහෙන්් බුදුරජාණන් වහස කතා කරනවා ඉන්නති අපිට තේරෙන වාදිිතකොටේ මේ අපිට වඩා ටිකක් දුර ඉන්න පිරිසක් කළ ආමන්ත්‍රණය කරන්නට අපි සබ්ද විකාශනයක් ඕනේ නමුත් සක්කලවල් මුු බුද්ධරාජි පුරම් සක්කොලවල් කෝටි ලක්සේ මේ සක්කොලවල් කෝටි ලක්සයට මැහෙන්ද දේශනාකරප එක සූත්‍රයයක් තමයි අපි මේසාකච්ඡා කරවතන සූත්‍රයි. මොන තරං ආග්ඥාවක් පතුරෝල දේශනා කරලද. අංී නිසයි සඳහන් කළේ කිසිම කෙනෙක් ගුණධරමාතන් තබා කිසිම ආකාරයෙන් භාගිතුන් වහන්සේ ළඟටවත් එන්ඩ සුදුසුනෑැ කියලා ළඟටවත් එන්ඩ බෑ කාටවල්. ඒ කාන්තේම භාගිතුන් වහන්සේ මේ ආකාරයට දකින්නේ. මොන ආකාරයෙන්ද වසවත්ති නමින් දකිින් භාගිතුන් වහසේ දකිින්ඩ වසවර්ති කියන නම්. එතොට අපිට ප්‍රශ්නය කියන අවසවර්තියක් කියල කියන්නේ ඇිමින් මහ නොසන්ඩාල කෙනෙකුටත් අප යෝචන පාවිචි කරනවන්නේ. වසවත්ති නමින් දකිින් භාගිතුන් වහසේ දකිින්ඩඩු වසවර්ති කියන නම්. එතොට අපිට ප්‍රශ්නයක්න අවසවර්තියක් කියල කියන්න ඇිම මහ. නොසන්ඩදාාල කෙනෙකුටත් අප යෝචන පාවිච්ි කරනවන්නේ කියනද යහන් නඇති කෙනෙකුට වැරදි වැඩ කරන කෙනෙකුට අපයි මහ වසවර්තය බිහෙම කියනවන්නේ එදත් අපි ලෝකෙ තම කාටද වසවර්ති කියල කියන්නේ මාරඇයට හොඳ වැඩර කෙනෙක් නෙමෙයි කියල අපි කියනවා පසවර්දිි මාරය කෙතුර මෙතන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සිද වසවත්ති කියලා ද මුකක්ද මේ වසවර්ථතිකෙන් නමී තේරුම සියල්ලොම යටත් කරල ඉන්න කියන එක. ද මාරයයින් ඔක්කොම යටත් කරගන්නේ. කෝමත් මාරයයාපිෝ යටත් කරලා ඉන්නේ. දෙවෝ යටත් කරලා ඉන්නේ ඕනව දෙවියක් යටත් කරන්න මාරයට පුළුව. ඇැවැයි බ්‍රහ්ම ලෝක ගාවට යනකොට මාරයට යටත් කරන්න බලන් සීමාවක්තිීමවා. ඒ කාරණවත් අපිසා කච්ඡා කරුම් තැනම. මෙ සියලු සක්වලයන් පවත්වන්ඩ තරන් ශක්තියක් භාගිතන් වොහසිර තියෙනවා. සියලූම සක්වලවල් තමන් යටතර ගණඩ තර ශක්තියක් භාගිත නොහසිර තියෙනවා. සියලු දෙවියන් බ්‍රහ්මයන් නැතුළු සියලු දෙනා මේ විදිහට ඉන්ඩ ඕන කියලා බාගිතන් වොහසි සඳහන්කළුත් ආගඥ්‍යාවක් නිකුත් කළු හැම්ම බමලෝකම බ්‍රහ්මයෙක් මේලාවේ. සියලු දෙනාමීන්ද නි හිටගැයි එක ගඥාවක් නිකුත් කළත් කිසි කෙනෙකුට නගට ලයි වාඩියලා ඉන්න බෑ එක මෙහනිෙ මේ සක්වලවල් කෝටි ගානකට එහැපති බඹු ලෝක ඒ තරං ආග්ඥාවක් භාගිතන් හසේ ආගඥාවක්ෙනක භාගිත නාසි කරගෙන් මේ ලෝකී අත්ති විශිෂ්ටත මාගඥා දායකය කීවොත් කෙනෙකුට අය ඒකෙන් වැගැරල එකට විරුද්ධ වෙලා එකත් මොහොතක් ඉන්න බැරුවයනහෝ විස්තර කර සම්මා සම්බුද්ධ කියල කියහම මේ කරුණු තේරෙන්න්න ඕන භාගිත වහසි කවුද කියන කාරනාව තර සම්මා සම්බුද්ධ කියල කියන්නේත් ප්‍රමාණයෙන් අසීමමාන්තික ඉතින් තුළන කරන්න බෑගල ඒකයි පව් කරල යන්න බෑකාටව මම ඒකයි නිතර කියන්නේ මේ ලෝකයේ භාගිතු වොහසි සරණ යන එක තරන් අමාරු වැඩ වෙන නෑ කියලා නිවන් දකින්ඩ මරුණය නිවන් දකිින්ඩ බුදුන් සරණ ගිල්ලඉ දෙපයි බුදුන්සරණ ගියපු කෙනා නිවන් දකින්නේ ඉතින් භාගිතන් වහසේ සරණ යනවා කිය එක සුළුපටුද මේ කාරණාවයි. බුද්ධන් සරණන් ගච්ඡාම කියන ප්‍රකාශය කරනකොට මෙ මෙවන් හැකියාවක් ඇති මෙ මහා පුරුෂයා සරණය නො කියලමි කියන්නේ. මෙලුගේ කිසි කෙනෙකට බෑ භාගිතුන් අසබි භෞනකට නි සයි මෙතන සඳහන් කරන්නේ අපි මේ ශාසනය පින්නතන කතා කරනකොට අපි අන්‍ය ආගමක කතාකළුත් සියලු දෙනාම දෙවියන් වහසිරයටත් සියල්ල සිද්ධ වෙන්න දෙවියන් වහසගේ කැමැත්තට අනුවයි දෙවියන් වහස ගිහිතට අනුව තමයි සියල්ල වෙන්නේ එ අන්න ශාසනයක එහෙමුණි අපි ඕනතරන්ගඔ කාරණවාහවතිීනවා සියල්ල දෙවියන් වහන්සේට යටත් නමුත් මේ ශාසනී කොහොමද සියල දෙනාම භාගිතුන් වහසට යටත්ද මේ ශාසනය සඳහන් කරන්නේ මේ ශාසනයේ භාගිතුන් වහන්සගේ ඉඳලා ඒ අතියඋතුම් මහරහතන් වහන්සේලා පන්නතුනී භාගිතුන් වහන්සේත් භාගිතුන් වහන්සේ ඇතිකළ ශාසනයේ මහරහතන් වහන්සේලාවත් තමන්ගේ කැමැත්තටවත් යටත් නෑ අනිත් ශසනක කියන්නේ සියල්ලෝ දෙවියන් වහන්සගේ කැමැත්තර යටත් මේ ශාසනයෙත් තමන්ගේ කැමැත්තටවත් යටත් නෑ අපිට අපිට කොච්චර කැමැති දේවල් තියෙනවාද අපි යටත්ද නැද්ද යටත් ඕනම පෞකාරකමකට කැමති ඒ පෞකාරකමට හිත ගියාට පස්සේ ඒ පෞ්කාරකම කරනවා ඒ අපායට යන වැඩැක් වුණක් ඒ පව් වැඩි කරනවා. දෙකන ඒ පෞ්කාර සිතුවිල්ලාය මට සිතුවිල්ල. ඒ පව්කාර සිතුවිල්ලට පුළුවහන් වුණා මගින් ප්‍රයෝජන ගැන්්ඩ මං එකටයටටත් කළා එන අපිට හිතෙන දේට අපි කැමතින් නමුත් මේ සාාසනයේ භාගිතන් වහසවත් රහතන් වහන්සේලවත් තමන්ගේ හිතරේ නාරමුණ වෙන දේට වත් අයටත් කරන බයඒක තමයි සම්මා සම්බුදධ වාසනය තින අති විශිෂ්ටත්වේ. උන්වහන්සේලා තමන්ගේ හිතටවත් යටත් නෑ. අපි හැමෝම හිතට ඕන හැටියට ජීවත් වෙනවා නමුත් භාගිතුන් වහන්සේ ්‍රහතන් වහන්සේලත් තමන් ඕන හැටිට හිතපාලනි කරනවා. එක මේ ලෝගේ කොයිතරං ආශ්චරමත් තරමත්ද. අන්ඉනිසා සම්මා සම්බුද්ධ ශාසනයේ කොයිතරං විශිෂ්ට පුරුෂයන් ද්ගලයන් ෝකයට දායාති කරනවත් පුරුෂයන් කලකන් පුරුෂයන් විතරක් නෙමෙයි. කොයි තරං විශිෂ්ටයි ලෝකයට තිලින කරන ශසනයක් ද බුද්ධ ශාසනය කෙළිකන්. ඒ ශාසනය නිර්මාතරෝරයන් වහන්සේ කොයි තරං උසස් තැනක වැඩඉවාද. එකයි සඳහන් කළේ භාගිතුන් වහස යටත් කරන්න කෙනෙක් නෑ. ඒ නිසා පින්ටතුනමි සියලු සක් වලවල් වල සිටින සියලුම සත්‍යයන් නිරේපාලකයන් නිරිසතුන් ආදමී සියලු දෙනාම භාගිතන් වහසේගේ කැමැතර යටත් නිසා භාගිතන් වහසයට තතාගත කෙලිකේෙනවා. මේ දැන් සියලු නිරයැවල්ල ගින්දර නිමෙන්්ඩෝනෙ අධිෂ්ඨාන කරපු ගමන් සියලු නරැවල්ල ගින්දර නිනිෙනවා. සියලු නිසතුන් විඳන දුක්කොලින් දැන් නිදහස් වන්නඩුවඕන එක අධිෂ්ාන කළොත් එ මුහොතෙම උන් නිදහස් වෙනවා නමුත් භාගිතන් වහසේම අධිෂ්ඨාන කර නෑ. නොත් ඒ තරං ආග්ඥාව. පතුරුවන්ට පුළුවන් ඇැකියාවත් භාගිත වොහසිරතිෙන සංසාරි කරගත්ත අසී මාන්තික කුසල් වල ප්‍රතිඵල මේකම එකීව කුසල්ම රැස් කරන්න කියලා. ධර්මාශයක මහ රජුරු මහ පුදුමාකා රාගඥ්‍යාවක් තිබ කෙනෙක්න. යාාගඥාව කළකින් රජ්ජුරුවන්ගේ ඉස්සරහහිෙන් සුනකෙක් යනකොටේ ජරුවේ සුනකෑට කීවොත් ම කියන කියනකං හෙල්ලෙන්ඩ පවතනින් කියලා කණ්ඩ බොන්ඩ නැතුව මැරල්ල වැටෙනකම්ම රජරුවු යන්ඩ කියන්නතැ අයන්න බෑ අපි තේරෙන්නක කොහොමාගඥාවති කියලා එය රජරුවන්ගේ දේවී අහනුවනි ල භාගිතුන් වහන්සේගේ අෂ්ටංග සමන්වාගත බ්‍රහ්මස්වරය කුරවීක කිරිල්ලකගේ හඬ වගේ මහිරී කියලන කියන්නේ ද කුරවීක කියන කුරල්ලන්ගේ හඬ වගේ මෙිහිරී කියලන කියන්නේ එතකොට රජුරුවන්ගේ බිසවට හිතනවා නේ භාගිත නොහසගේ මෙිහිරී හඬ දැනගණ්ඩ මටම කුරවීක සතෙක් කෑගහන අහන්ඩ තිබ්බුත් කියලා එ රජ්ජරුවන්ට කියනවා එක රජර විටස කූඩුවක් හදලා කූඩුව යවන හිමාලිට කුරවීක කියන්නේ චූටි කුරුල්ල ජාතිය නොත් පුදුමාකාර මීරි හඩ සඳංකනමිකුරල්ලො කෑගහනකොට වෙනත් සාගරයේ පතුලේ ඉන්න මාළු රගරේ පීණන මාලු පතුයමින් සාගරේ පීණන මාලු ජල තලේ උඩ ටැවිල්ල උඩින් පීනන්න කියල මේ හඩාහන්ට. කොටයක් එලෝනකොට මුුවෙක් පස්සෙන් කුරවීක කුරුල්ලෙක් ෑගැහවා හම කොටිය ඉස්සර හැටදයන්ට උත්සපු අත එහෙම්මම උත්සගෙන නතර වවා කිය කියන්නේ පරාණට බයි දෝගන යන මවා පොසවපු අතපය බිමතියන් නතුව නතර වෙනවා ගෙල ගියන්නේ. අහසේ ඉගිල්ලින කුරුල්ලෝ තටු පියාපත් සලන් නැතුව එහෙම වනවතිනෝ කෙලි කියන්න. මෙ කුරුල්ල ගෙහඩා හන්ඩ. ඒත් තරම්ම මිහිරයේ හඬ. ඇති ඒනිසා රජ්ජුරු කූඩුවක් හදල යවන වහිමාලිට ජවන්නේ මේ කරවීක කුරුල්ල ඉන්න තැන්ට. එක කිරිල්ලියක් ගාවවගේල නතර වෙන කූඩු රජ්ජරුවන්ගේ ආග්ඥාව ඉති මේ රජ්ජුරුව ඉන්න කොහෙද කුරුල්ලො ඉන්න කොහෙද හිමාලේ තියනෙ රජුරුව ඉන්න තනික කොච්චර ඇතද ඉතිම කිරිල්ලිට මේ කුඩුවට යන්ඩමෝ නේද නමුත් රජ්ජුරුවන්ගේ ආගඥාවක් තියෙනවා ඒ කිරිල්ලිට එක කුඩුට නොයා බැෑ එන්ද යනව කූදුට ඒේරම දාගඥාවකොච්චර කියලාකිරිල්ලි කඩ කුඩු අරන්නා අමාලිගාවට අරන්නවෙල්ල ලීට ගත් ඇතිම බිසවට අහන්ට කෑගස්සාන්න ගෙනාව කෑගහන්න ෑ කණන්නෙත්න බොන්නෙත්නෑ හෙම පෙරල්ල ඉන්නවා ඉරස කුරුලු විසේ සධ්ඥෝ ගෙන්න්නවා මොකද මේ කෑගහන් නැත්ති කියලෙකුවා එතවට සඳහන් කලා ස්වාමීනී මේ ගොල්ලු කෑගහන් නෑදෑ ඔොළඟ න්දෝනය කියලා තිහ අයකුරල්ලගේඉටිෙද නෑදගටවේ. දෙරජරුවන්ට ආය ප්‍රශ්නය විජසන මුත් අරගොල්ලු කියනවා මහරජ කැඩපත් කීපයක් ඔල දෙන්න කළබල ඉන්ඩ ඔන්නේ කියලා කිරිල්ලිග වටේටම කැඩපත්තියවා හැමෝමයි වුණා තික වෙලාවගේ හම නැගිට බලහම වටේටම තමන්ගේ කට්ටි ඉන්නවා සඳහන්කරනවා ඒ වෙලා වෙ සතුටින් කෑගෙහවා මුළු පැලුක් නුවරම මත්තුනා කියලා කියන්නේ ඒ තරම්ම මෙිහිරී හඬ තිති රජරුවන්ගේ බිසව කල්පනා කරනවා තිරිසං කිරිල්ලිගේ හඬ මෙච්චර මිහිරිනං භාග්‍යතුන් වහන්සේගේ අෂ්ටංග සමන්නාගද බ්‍රහ්මස් ස්ොරේ කොහොම ඇද්ද අන්ගේ කාරණාවන් සෝවාගෙනවා තිරිසං කිරරිල්ලියගේ හඩා හලා සෝවාන්ගෙන්ට ශ්‍රද්ධාව තිබුණ කිරෙක් ඉතින් ඒවාගේ රජ්ජුරුවන්ට තිබුණ නම් එහෙම ආග්ඥාවක් එනම් භාගිතන් වහන්සගේ ආග්ඥ්‍යාවකෝ ඇත්ද මේ ආගඥාව රජුරුව ප්‍රර්ථනා කරන්නේ මී පැණි පූජ කරලා. ඉති රජුුව මී පැනිි පූජ කරලා එහෙම ආග්ඥාවක් පතුරුවන්ට ප්‍රාර්ථනාවක් කලා නං මහසාගරයේ ජලේයට වැඩිය ලේදන්දීල මේ අහසේ තරුවලට වැඩී ඇස් දන්දීල මහපොලේ පස්සලට වැඩියේ මස්දන්දීලා ගේ රාජි බිරිද දරු නමක් නැති ආත්මෝල දන්දීලා පාරමිතා පුරපු මහබෝෂ තණන් වහන්සේගේ ආග්ඥාව කෙසේද කියන කරනාව අපිට තේරෙන්න්නේ ඇමිසක් ඒ මේ ලෝකී තව කෙනෙකොට තේරුම් ගඩ බෑ. ඒකයි සඳහන් කල කිසිම කෙනෙකොට භාගිතන් වහසේ අභිභවනය කරඩ පුළුවන්කමක් නැහැ. වසවර්ති මාරයා පව ාගිත වහසට අටයි මාරයට බෑ මාහරයට පුළුවන් පල් හැම බ්‍රහම තලවල ජීවත්වෙන බ්‍රහ්මයන්ට යම් ස්වල්ප බලපෑම කරන්න විතරයි මාරයට පුළුවන්. දෙවියන්ගෙන් උඩට ගියහම පල්ල හැම බඹතලෝල ඉන්න බ්‍රහ්මයන්ට පොඩි බලපෑමක් කරන්න පුළුවන් ලොකු බලපෑමක් කරන්න බෑ. එතනින් එහට බ්‍රහ්මෝගාවට මාරයට ිට්තුවෙන්ඩුවත් බෑ. එතරම් ප්‍රබලයි මේ බ්‍රහ්ම පිරිස. ඉති ඒ බ්‍රහ්ම පිරිස එච්චර ප්‍රබල වෙන කොට අපි භාගිතු වහසේ එ සියලුම පබල බ්‍රහ්මකයි අකනිටා බඹලොව දක්වා උඩින් අවිීචය දක්වා යටින් උඩින් අකනිටාව දක්වා යටින් අවිච්චය දක්වා මෙසිියල්ල භාගිතන් වහසට යටත්. අන්න ඒ නිසා භාගිතුන් වහසේට වසවර්ති කියල කියන්න පුළවා. සියල්ලම්ම යටත් කරලායින්නේ. අභි භවනටටයන තතාගතු සියල්ල අභි භවනය කරලා න්න නිසා. භාගිතුන් වහසට තතාගත කියල කියනවා. පිනතුර මේක් කාරණාව තවත් විස්තර කරන්න කොටසක් ඉදිරිට තියෙනෝ. භාගිතුන් වහස කෞු්ද කියල තේරුම් ගණ්ඩ උත්සාහ කරන ගමින් අපි ධර්ම දේශනාව කාලයේ නිමාවෙලා නිසා. අභි භවනත්්ටෙන් තතාගතුව කියන කාරණාව යම් ප්‍රමාණයක් සාකච්ඡා කරලා දේශනාව නිමාකරම ඉතුරු දේශනාවවිදි ඉතුරුටික සාකච්ඡා කිරීම බලා පොත්තුව ඇතු.